ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද සිය දේශපාලන කාර්යාලය විවෘතකනු ලැබුවා. කොළඹ පිහිටි මෙම කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අගමැති ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටියා. මේ අතර ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙනියගේ දශක පහක් පුරා ශ්‍රී ලාංකීය සිනමා උදෙසා සිදු කළ විශිෂ්ට සේවාව අගයමින් රවි සිනමා අඩසිය වසක ආත්ම භාෂණය උපහාර උරලද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් දේශපාලන නියෝජිතින් මෙන්ම සිනමා කර්මාන්තයට සම්බන්ධ සියලු අංශ නියෝජනය කරමින් සමකාලීනයින් සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් එක්ව සිටියා. මෙහිදී රවීන්ද්‍ර රන්දෙනිය චරිත ප්‍රධාන ග්‍රන්ථයද එළිදැක්වීම සිදු කෙරුණා. මම රවීන්ද්‍ර එක්ක දැක්කේ පළවෙනි චිත්‍රපටිය තමයි කළුදිය දහද 1975. මේ රටේ විවෘත ආර්ථිකය එක්ක චිත්‍රපටි කලාවත් විශාල දියුණුවක් ඇති වුණා. රවීන්ද්‍රත් ඒක ඉදිරියට යන එක අපිට පෙවුණා. ඒකම දේශපාලනටත් එකතු වුණා. මං හිතන්නේ එතුමගේ කැමැත්ත තිබුණේ දේශපාලනේ නෙමෙයි මේ අංශයට. ඉතින් මං හිතන්නේ අද අපි ජීවතුන් අතර ඉන්න නළුවන්ගෙන් එතුමා තමයි දක්ෂයන් අතර අද ඉතුරු වෙලා ඉන්නේ. අපි එතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රවි අයියා, ආදරණීය රවි අයියා. ඉතින් ඇත්තරම 50 වසරක සිනමා ගමන ගැන අද දවසේ ඔහුට මේ පුදුපු ගෞරවය. මං හිතන්නේ ඔහුට ඒ පිදුපු ගෞරවය ගැන ඔහුටත් වැඩි අපි සන්තෝෂ වෙනවා. අපේ පරපුර වෙනුවෙන් පිදිය යුත්තන් පිදුම අත්‍යවශ්‍ය කාරණයක්. ඔවුන් ජීවතුන් අතර ඒ පිදෙන එක ඊටත් වඩා අත්‍යවශ්‍ය කාරණයක්. මං හිතන්නේ රවි අයියාට මේ පිදුම ලබන්න ප්‍රමාදයි. නමුත් අද දවසේවත් ගුණ එක ගැන මුළු හදවතින්ම මම සන්තෝෂ වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.